භවිෂ්‍යති මූලාසනින මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම සියඹලාපිටියේ ගරු රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා මේ අර්බුදයෙන් වියසනයටපත් වෙච්ච නැති කණ්ඩායමක් නැහැ කියලා. හැබැයි ඉන්නවා. මේ අර්බුදයට වග කිය යුතු අය. මේ අර්බුදයට වග කිය යුතු කිසිවෙක් මේ අර්බුදේ ප්‍රතිවිපාක විඳින්නේ නැහැ. මේ අර්බුදයට වංචා දූෂණ නාස්ති හේතු වුණා නම් වංචා දූෂණ නාස්ති මහා ධනෙ ක්‍රස් කරගත්තු කණ්ඩායම් මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙලා නැහැ. ඒ වගේම මේ අර්බුදේ නිර්මාණය වෙන්න PB කබ්‍රාල් බැසිල් ඇතුළු තීන්දුව తీරන ගත්තු නඩේ හිටියනම් මේ අර්බුදෙන් ඒ නඩේ ව්‍යසනයට පත් වෙලා නැහැ. එනිසා එතුමා කිව්වා මේ අර්බුදෙන් ව්‍යසනයට පත් වෙච්ච නැති කණ්ඩායමක් හොයාගන්න නැහැ කියලා. ඉතා පැහැදිලි කණ්ඩායමක් වෙනවා මේ අර්බුදෙන් ව්‍යසනයට පත් නොවුණු. ඊළඟ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ විවාදය සාකච්ඡා කරනකොට අපි දන්න මේ පාර්ලිමේන්තුවේ ඇති තරම් අපි විවිධ අවස්ථාවල විවාද කරලා තියෙනවා. විපක්ෂ මන්ත්‍රීවරු කරුණු ඉදිරිපත් කරනවා, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කරුණු ඉදිරිපත් කරනවා. වීටකේ විවාදයට තුඩු නොදෙන කරුණු පවා කෑගෝ ගහලා විසිර යන. හැබැයි මම හිතන්නේ අද අපි සාකච්ඡාවට බඳුන් කරන විෂය හුදු කතා සාප්පුවක්, හුදු අදහස් ඉදිරිපත් කිරීමක්, අදහස් හොමාකරු කිරීමකින් ඔබට ගිහිල්ලා මේ නිශ්චිත තීන්දු తీర్ణ ගත යුතු අවස්ථාවකට අපි එළඹිලා තියෙනවා. ඒ නිසා අද පාර්ලිමේන්තුවේ දවසක් වෙන් කරලා මේ විවාදේ ගරු මන්ත්‍රීතුමනි යම් මේ මොහොතේ එම ශේස්ත්‍රයේ කණ්ඩායම් මුහුණ දී තිබෙන අත්‍යවශ්‍යම විසඳිය යුතු කරුණු කීපයක් පිළිබඳ වූ අනිවාර්ය තීන්දුවකින් අපි මේ සභාව අවසන් කරගත යුතු කියලා මම හිතනවා. ඊළඟ ගරු මන්ත්‍රීතුමනි අපි කවුරුත් දන්නවා අද මේ අර්බුදයේ ගොදුරු බවට පත් වෙලා තිබෙන්නේ මේ අර්බුදයට වග කීතු අය නෙවෙයි. මා කලින් කිව් පරිදි ගරු කර්මාන්ත අමාත්‍යතුමා පැහැදිලි කරා අපිට අපේ වූ සංහృత ආර්ථිකය, අපි අපේ රටේ දේශීය කර්මාන්තය දිනු කර ගැනීම සඳහා තිබුණු ආර්ථික ගමන 1978 විවෘත ආර්ථිකයත් එක්ක බිඳ වැටුණා කියලා. ඒක ඇත්ත. අපි දන්න ඕනෑම රටක් ඒ රටේ ආර්ථිකයේ ස්වාධිපත්‍යය, ඒ රටේ ආර්ථිකයේ ශක්තිමත් භාවය රඳාපවතින්නේ ඒ රට මොන ප්‍රමාණයකින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවාද කියන සාධකයේ මත. පහුගිය කොවිඩ් වසංගතයේදී අපට පමණක් ලෝකේ හැම කෙනාටම ඔප්පු කරලා තිබෙනවා අද රටක ආර්ථික ස්වාධිපත්‍ය රඳාපවත්වන්න භාණ්ඩ හා නිෂ්පාදනී, භාණ්ඩ හා සේවා නිෂ්පාදනී ස්ථාවර භාවය වැදගත් කියන එක. හැබැයි පෞගේ කාලාන්තර ඇතිස්සේ අපි අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්ති මේ පාර්ලිමේන්තු ඇතුලේ ඉදිරිපත් කළ ද අයවැය යෝජනා ඒ සියල්ලංගෙම ගැබ්බී තිබුණේ අපේ රටේ භාණ්ඩ සේවා නිෂ්පාදනය ශක්තිමත් කිරීමේ දිශාවට නෙවෙයි, අපේ හා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය දුර්වල කරමින් වෙනත් ආර්ථික මොඩලයකට වමනා වෙනුවෙන් පෙළගහලා තිබුණා. ගරු කර්මාන්ත අමාත්‍යතුමා කිව්වා දැන් ඒ ප්‍රවේශය වෙනස් කරලා අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා යම් සැලසුමක් තිබෙනවා. බොහොම ස්තුතියි. ඒ පිළිබඳ කිසි වාදයක් නැහැ. ඔව්, බොහොම ස්තුතියි ඒ සඳහා දරන ප්‍රවේශයට. නමුත් මම කියන්නේ දැන් නිශ්චිත වශයෙන් මේ ව්‍යවසායකයන් මුහුණ දී තිබෙන ප්‍රශ්නය ගත්තොත් ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි ගන්නවා දේශීය නිෂ්පාදකවරු. ඒගොල්ලෝ ඇගොල්ලොම නිෂ්පාදනය වෙන්න පුළුවන්. කුඩා භාණ්ඩ නිෂ්පාදනය කරලා විදේශ වෙළඳපොළට අපනයන කරන අය වෙන්න පුළුවන්. දේශීය වෙළඳපොළට කුඩා කුඩා භාණ්ඩ නිෂ්පාදනය කරන අය වෙන්න පුළුවන්. එවැනි කුඩා නිෂ්පාදකී. ඒ වගේම සංචාර කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකින්, ඒ වගේම ඉදිකිරීම් කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකින්. මේ ව්‍යවසායකින් මුහුණ දෙන ප්‍රශ්නය ගරු මන්ත්‍රීතුමනි ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි දන්නවා කර්මාන්ත ශාලාවක් එක විට මහා දැවැන්ත නිෂ්පාදනයකට අත තබන්නේ බොහොම අඩුවෙන්. මේ සෑම දේශීය නිෂ්පාදන කර්මාන්ත ශාලාව දිසා මේ සංචාර කර්මාන්ත වෙන්න පුළුවන්, ඉදිකිරීම් කර්මාන්ත වෙන්න පුළුවන්, ඒ භාණ්ඩ සේවා නිෂ්පාදන කර්මාන්තයක වෙන්න පුළුවන්. ඒ ඕනෑම කර්මාන්තයක ගත්තොත් ඒගොල්ලන්ගේ ආරම්භයේ තිබෙන්නේ බහුතරයක ඉතා කුඩා ප්‍රමාණයෙන් ආරම්භ කරපු අය. ඒගොල්ලන්ගේ දැනුම, ඒගොල්ලන්ගේ හැකියාව, ඒගොල්ලන්ගේ කැපකිරීම, ඒගොල්ලන්ගේ විශාල ලෙස වෙන මහන්සිය ප්‍රතිඵලයකට තමයි ව්‍යාපාර මේ දක්වා වර්ධනය කරගත්තේ. ඒ නිසා මේ අර හතු පිපෙනවා වගේ ගොඩනැගුණු ව්‍යාපාර නෙවෙයි. මේ දශක එකහමාර දෙක තුන දීර්ඝ කාලයක් විශාල වෙහෙසක් දරලා ගොඩනගපු ව්‍යාපාර. ඒ ව්‍යාපාර බිඳ වැටුණොත්
නැවත ඒ ව්‍යාපාරේ දැන් තියෙන තත්ත්වෙන් ආරම්භ කරන්න බෑ. ඒ නිසා අපේ රටේ ආර්ථික යම් ප්‍රකෘති භාවයකට ගේනවා නම් අනිවාර්යයෙන් මේ ප්‍රකෘති භාවය අත්පත් කරගන්නකොට ඒ තිබෙන ව්‍යාපාර අඩුම මට්ටමේ ඒ තිබුණු තත්ත්වෙන්වත් පවත්වාගෙන පණ ගැන්වීම සඳහා අපි ආරක්ෂා කරගත යුතු. එය එම පුද්ගලික ව්‍යවසායකයාගේ ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඇඟලුම් කර්මාන්තය දෙන ව්‍යවසායකෙක් ඉන්නවනම් එයා ආරක්ෂා කරගැනීම ප්‍රශ්නයක් නෙවෙයි. ඉදිකිරීම් කර්මාන්තය දෙන ඉදිකිරීම් කර්මාන්තකරුවෙක් ඉන්නවනම් එයා ආරක්ෂා කරගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. සමස්ත රටේ ආර්ථිකය ආරක්ෂා කරගන්න නම් ඒ ශේත්‍ර යලි ආර්ථිකේ ප්‍රකෘති තත්ත්වයක් වෙනකොට යලි ඔවුන්ට එන්ජිම පනපවන්න පුළුවන්කම තියෙන්න ඕනකම තිබෙනවා. හැබැයි දැන් ඒ ශේත්‍ර මුහුණ දෙමින් තිබෙන ප්‍රශ්න බලපුවාම නැවත ආර්ථික යම් ප්‍රකෘතිමය තත්වයක් ආවත් නැවත බිඳවැටුණු කර්මාන්ත පනපවන්න බැරි අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීම බවට පත් වී තිබෙන මන්ත්‍රීතුමනි නැවත එම කර්මාන්ත පණ ගැන්වීම සඳහා අවශ්‍ය අවම තත්ත්වෙන්වත් ඒ කර්මාන්ත ආරක්ෂා කරගත යුතුයි. සංචාර කර්මාන්තයේ යෙදෙන කෙනෙක් එයාගේ සංචාර කර්මාන්තය සඳහා අරගෙන තිබෙන වාහනයක් ලීසින් කරලා අරගෙන තිබෙනවා නම් ඒ ලීසින් කරලා අරගෙන තියෙන වාහනය පැහැරගෙන යනවා නම් කප්පම් ලීසින් සමාගම් විසින් ගරු මන්ත්‍රීතුමනි කිසිම නීතියකට යටත් නොවන අතිශය බලපෑම් සහගත චණ්ඩිකම් හරහා මේ ලීසින් වාහන පැහැර ගැනීම සිදු වෙනවා. හැබැයි ඔහුගේ කර්මාන්තේ මූලික දේ තිබෙන්නේ තමන් සතු තියෙන වාහනේ සමග. හැබැයි ඒක පැහැරගෙන යන්න අපිට ඉඩ දෙනවා නම් නැවත ඔහුගේ කර්මාන්තේ පනපවන්නේ කොහොමද? ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මේ පැහැර ගැනීම නතර කළ යුතුයි. මම හිතන්නේ නෑ ඒකට ලොකු කාලයක් ගත හැකි කියලා ගත යුතුයි කියලා තීන්දුව ගන්න. මට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මාස 6කට ඒක අත්තිටුන් ලැබුවා. දැන් අත්තිට වඩ උනා. අපි මේ කියන්නේ මොකක් වෙනුවෙන්ද? මේ කියන්නේ වෙන මොකුත් නෙමෙයි එම ව්‍යවසායකයා නැවත තමන්ගේ ව්‍යාපාරයට පණ පොවන්න නම් ඒ වාහනේ තමන් සතුව තියෙන්න ඕන. තමන් සතුව තිබෙන වාහනේ උස්සලා ඒක පැහැරගෙන ගිහිල්ලා තමන් ගේපු වාරික ප්‍රමාණය තමන්ටනේ. හරි ඊට පස්සේ කොහොමද යා නැවත ඒ ව්‍යවසායකයා ඒ ව්‍යාපාරයකට පණ පොවන්නේ? ඒ නිසා ඒවා නිශ්චිත ලෙස ගත යුතු කියලා මා හිතනවා ඒ තීන්දුව. දෙවෙනි තීන්දුව ඒ හා සමානයි. මේ ව්‍යවසායකින් බොහෝ අය බැංකු සමග යම් එකඟතාවයන් සහිත ණය මුදල් වලින් මේවා ආරම්භ කරයි. ඒතර පැති දෙකකට මුහුණ දෙන ව්‍යවසායකයා. එකක් මොකද්ද? තමන් අපේක්ෂා කරන ලද මට්ටමට තමන්ගේ වෙළඳපොළ පවත්වාගෙන යන්න බැරි වුණා ගණ ලැබූ ආර්ථික ප්‍රතිපත්තියන් හේතු කොටගෙන. වෙන මොකවත් නෙමෙයි. එක පැත්තකින් පාස්කු ප්‍රහාර යම් ප්‍රමාණයකට බලපෑවා, කොවිඩ් වසංගත යම් ප්‍රමාණයකට බලපෑවා, ප්‍රධාන වශයෙන් ගත්තොත් ආර්ථික ප්‍රතිපත්තියන් බලපෑවා. ඒ නිසා තමන් අපේක්ෂා කරලාද ආදායම එම ව්‍යාපාරික නොලැබෙන තත්ත්වයක් තිබෙනවා. ඒතර මොකද වෙන්නේ? එතකොට තමන්ගේ වාරිකයේ ගවා ගන්න බැරි තත්ත්වයේ ස්වභාවික තත්ත්වයක්. හේතු කීපයක්. එකක් නන්දලාල් මහ බැංකුවේ අධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය මුළු මනින්ම ආර්ථිකයේ එකලෙවීම. ඒ නිසා තමයි ගිය අවුරුද්දේ අපේ ආර්ථික වර්ධන වේගය ඍණ 7.8යි. ඒ කියන්නේ 2020 එකට සාපේක්ෂව ආර්ථිකය ඍණ 7.8කින් එකිලෙනවා. ඔහු කියන මොකද්ද? මේ අවුරුද්දේ අපේ ආර්ථික වර්ධන වේගය ගිය අවුරුද්දේ එකලුණකින් තව ඍණ 3ක් එකිලෙනවා. IMF එකේ ඍණ 3යි කියලා, ලෝක බැංකුව කියන ඍණ 4.2යි කියලා. එනිසා මුළු ආර්ථික උපාය මාර්ගෙම සකස් කළ තියෙන ආර්ථික ඇකිලීම නම් ගරු මන්ත්‍රීතුමනි වෙළඳපොළ ඇකිලෙන එක වළක්වන්න බෑ. වෙළඳපොළ ඇකිලෙනවා කියන්නේ මොකද්ද? තමන්ගේ බහණ්ඩා සේවා නිෂ්පාදනය සඳහා තමන් ඉලක්කගත කරලා තිබෙන ඉල්ලුම ලැබෙන්නේ නැහැ. එනිසා ඒක මෙම ව්‍යවසායකයන්ට බලපෑවා. දෙක, ගරු මන්ත්‍රීතුමනි තමන්ගේ ව්‍යවසායක ආරම්භ කරනකොට තමන් දන්නවා මේ ආරම්භ කරන ව්‍යාපාරය මේ මාසෙකට මේ පොලියට ලබා දී යුතු වාරිකයේ මෙතරයි කියන දන්නවා. ඕනෑම බිස්නස් ප්ලෑන් එකක් හදන්නේ තව අවුරුද්දකින් දෙකකින් තමන්ට මාසික ගෙවන්න ඕන වාරිකයේ මෙතර ප්‍රමාණයක් බවට පත් වෙන්නේ ඒ වාරිකයේ මට උපයා ගැනීම හැකියාවක් තිබෙනවා මේ ව්‍යාපාරෙන් කියලා. හැබැයි හිටි ඇටි 14ට 15ට තිබුණු පොලිය අනුපාතිකය 32 වෙනකොට කොහොමද ඒ වාරිකයේ ගෙවන්නේ? ඒ වාර්කයේ ගෙවීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. 30
පොලියනුපාතිකයට මුදල් ණය මුදලක් අරගෙන ව්‍යාපාරයක් ආරම්භ කරලා ලාභ ලබන්න පුළුවන් නම් මම හිතනවා මේ රටේ 130ක ලාභයක් ලබන්න පුළුවන් එකම ව්‍යාපාරේ කුඩු ව්‍යාපාරේ කියලා. වෙන කිසිදු ව්‍යාපාරකින් 130ක ලාභයක් ලබන්න බෑ ගරු මන්ත්‍රීතුමනි. එනිසා මොකද වුනේ? තමන් ගන්නලද පොලියට අමතරව අධික පොලියක් තමන්ට ගෙවන්න සිද්ධ වෙනවා. ඒතරත් මොකද වෙන්නේ? තමන්ගේ වාරිකේ හිරි වෙනවා. තුන්වෙනි කරුණ කරු මන්ත්‍රීතුමනි, වෙනදා තමන්ගේ නිෂ්පාදනය සඳහා යන අද නිෂ්පාදන පිරිවැය වැඩි වෙන්න පටන් ගත්තා. විදුලි බිල ඉහළ ගියා, ඩොලර යගේ ඉහළ ගියා, අමුද්‍රව්‍ය ආනයන මිල ඉහළ ගියා. මොකද වුනේ? වෙනදාට තමන්ට බහණ්ඩක් නිෂ්පාදනය කිරීම සඳහා යන නිෂ්පාදන පිරිවැයට වඩා වැඩි නිෂ්පාදන පිරිවැයක් ඒගොල්ලන්ට ගත ගමන් වැය කරන්න සිද්ධ වුණා. ඒ නිසා තමන්ගේ බැංකු වාරිකේ ගෙවා ගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වුණා. ඒ නිසා මේ ඉතාමත් මහන්සියෙන් දැක්මක් සහිතව දේශීය ව්‍යවසායකයෙකුට ගොඩනැගුණු කෙනා මේ ආණ්ඩු විසින් ඇති කරන ද අර්බුදයේ ප්‍රතිඵලයක් විසින් තමයි අද බැංකුවට තමන්ගේ වාරික ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ. දැන් අපි මොකද කරන්න ඕන? දැන් ගරු මන්ත්‍රීතුමනි කරන්න ඕනකම තිබෙන්නේ ඒ ව්‍යාපාරේ බැංකුවට සින්න වෙන්න ආරින එකද? බැංකුවට වෙන්දේසි වෙන්න ආරින එකද? දැන් මොකද සිදු වී තිබෙන්නේ? ඒ ඒ ඒ ඒ සම් ඒ ව්‍යාපාර සංගම් විසින් ඉදිරිපත් කරන වාර්තාවල තිබෙනවා මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ විතරක් 400කට ආසන්න ව්‍යාපාර ප්‍රමාණය වෙන්දේසියට යොමු කිරීම සඳහා පරාට නීතිය යටතේ පවරගෙන තිබෙනවා කියන. දෙම්ම මහන්නේ මේ ආර්ථිකයට නැවත ප්‍රකෘතියක් දෙන්න පුළුවන්ද? කරමින් තිබුණු ව්‍යාපාරයේ එය බැංකු වාරිකයේ වාරික කීපයක් ගෙවීම අත්විටවීම හේතු කොටගෙන ඒ වෙන්දේසි කිරීමට භාජනය වෙනවා නම් නැවත කොහොමද ව්‍යාපාරයට පණ පොවන්නේ? ව්‍යාපාර කරන්න ඕන බැංකුවද එතකොට? ඒ නිසා බැංකුව ව්‍යාපාර කරන්නද යන්නේ? ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි නිශ්චිත තීන්දුවක් අපි ගත යුතුයි. මේ පරාටා නීතිය හරහා මේ ව්‍යාපාරමේ පවරා ගැනීම අත්විටවීම සඳහා කටයුතු කරන්න ඕන. ඒක අපි බලමු අවුරුද්දද දෙකද කිනක අපි සාකච්ඡා කරමු. හැබැයි මේ නිශ්චිත මොහොතේ පවරා ගැනීම සිද්ධ වෙනවනම් ඒ ව්‍යවසායක කරපු වැරද්දක් නෙමෙයි. එයා හිතාමතා බැංකු වාරිකේ පළවැහැරීමක් මේ නොගවැහැරීමක් නෙමෙයි, පෙරහැරීමක් නෙමෙයි. සිදු වී තිබෙන කුමක්ද? ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට තමන්ට මේ වාරිකේ ගෙවා ගන්න බැරි වෙනවා. ඇතිවීත වෙන ආර්ථික අර්බුදයක් හැටියට මේ ප්‍රතිඵලය ගෙවා ගන්න බැරි නම් මේ වාරිකය ගෙවා ගන්න බැරි නම් වග කියන්න ඕන ඔහු නෙවෙයි. ඒ නිසා මේක පිළිබඳව මම හිතනවා ගරු එමතුමා වහ ඉක්මන් තීන්දුවක් ගත යුතුයි. නීති සංශෝධන කතා තියෙනව නේද? ඔක් කල්යන ඒවා. අපි දන්නවනේ නීති හදන කාලේ අපි නීතිපද දෙපාර්තමේන්තුව අරම ඔක්කොම ගැන අපි දන්නවා. නීති කෙටුපද දෙපාර්තමේන්තුව ගැන දන්නවා. ඒ නිසා මම හිතන්නේ අපි ඉතා ඉක්මනින් මේ පිළිබඳව තීන්දුවක් ගත යුතුයි. ඊළඟ විශේෂම දැන් මුදල් අමාත්‍යතුමා විසින් කිව්වා බැංකු පොලිය අනුපාතයේ 0.2 මාර්ගින් පහළ දැම්ම කියලා. හැබැයි එතන ගැටලුවක් තිබෙනවා. ඒ ඉදිරිපත් කළාද චක්‍රලේඛණී මේ දේශීය ව්‍යවසායකයේ ආරම්භ කියන ණයවල පොලි අනුපාතයකට මේක බලපානවද කියන සැකයක් මතුවේ තිබෙනවා. නිවාස ණය සඳහා මේක වළංගු වෙන බව පැහැදිලි. හැබැයි දේශීය ව්‍යවසායකයේ අරගෙන තියෙන ණයවලට මේ පොලි අනුපාතිකයේ අඩුවීම අදාළ වෙන්නේ නැහැ වගේ තමයි බැංකු වලින් ඉදිරිපත් කරන කරුණු. ඒ නිසා එතුමා කිව්වට බැංකු පොලි අනුපාතික අඩු උණයි කියලා. හැබැයි සිද්ධ වෙලා තියෙන මොකද්ද? දේශීය ව්‍යවසායකයාගේ අරන්ති වෙන ණයවලට මේ බැංකු පොලි අනුපාතිකේ වළංගු වී නැහැ. ඒ නිසා ඒකට කරන්න තියෙන මොකද්ද? වැඩි දෙයක් නෙමෙයි. මේ මුදල් අමාත්‍යවරයා දැන් කඩිමුඩියේ නැගිටලා ගියා. රාජ්‍ය මුදල් අමාත්‍යවරයා සියබලා පිටිය. දැන් ගිලා මහ බැංකුව නියෝගයක් දුන්නා නම් මේකත් අතුල් කරලා එවන්න කියලා ඉවරයි. මේ ඔය කල්ලා දෙන ප්‍රශ්න නෙමෙයි. දැන් කතා කරලා නේද? එතුමා එළියේ ඉන්නව නම් දුරකතන මුදල් දෙන්නක මේ කාටද මේ නන්දලාල් මහත්මයාට. දුරකතන මුතුම දිලා කියන මේ චක්‍රලේඛනේ අඩුවක් තියෙනවා. මෙන්න මේක අතුල් කරලා අලුත් චක්‍රලේඛනේ ගහන්න. මේ කල්ලා දෙන ප්‍රශ්න නෙමෙයි. එනිසා ඒකට විසඳුමක් ලබා දිය යුතුයි. ඊළඟ අපි කවුරුත් දන්නවා ගරු මන්ත්‍රීතුමනි දැන් ක්‍රමානුකූලව අපේ ආණය ලිහිල් කිරීම සඳහා සැලසුම් අදලා තිබෙනවා. ගරු කර්මාන්ත අමාත්‍යතුමත් කිව්වා ආණයනීය සීමා කිරීම හේතු කොටගෙන අපේ දේශීය කර්මාන්තයේ යම් වර්ධනයක් අත්පත් වුණා කියලා. විශේෂයෙන්ම අපේ දේශීය ඇඳුම් නිෂ්පාදකයන්ගේ ඇඟලුම් නිෂ්පාදකයන්ගේ විශාල වර්ධනයක් අත්පත් තියෙනවා. අපේ සාමාන්‍යයෙන් අපේ රටේ රෙදිපිලි නිෂ්පාදනයේ 80%ක් පමණ අපේ රටේ දේශීය ඇඟලුම් නිෂ්පාදකයන් විසින් සපයන තැනකට අවිල තියෙන එක හොඳ තත්වයක්. ඒතොර අපි ආපෝ ආර්ථික ක්‍රියාවලිය ආව නම් අපිට ඒක කරගන්න බැහැ. මොකද අපි හැම වෙලාවම උත්සාහ කරමින් තිබුණේ වෙළඳපොළ විවෘත කරමින් මේ රටේ ආර්ථික ඉස්සරහට ගෙන යන්න. හැබැයි අරමුදේ විසින් අපිට වෙළඳපොළ වහන්න තිබුණා, වහන්න සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපේ රටේ දේශීය කර්මාන්තවල යම් වර්ධනයක් අත්පත් වී තිබෙනවා. ඒ නිසා දැන් අපි මොකද කරන්නේ?
දැන් අපි මේ මේ දේශීය කර්මාන්තවල ඇති වී තිබෙන වර්ධනය ආරක්ෂා කර ගැනීම සඳහා උපාය මාර්ග සකස් කරමින් තමයි අපි මේ ආනයන සීමාකම් ලිහිල් කරන්න යන්න ඕනකම තිබෙන්නේ. නමුත් දැනට අපිට ලැබෙන වාර්තා අනුව මේ ආනයන සීමාවන් ඉවත් කරොත් දැනට අපි වර්ධනය කරමින් තිබෙන දේශීය කර්මාන්තේ වර්ධනයම් පව එන හිටීමේ අනතුරකට මුහුණ දෙනවා. ඒ නිසා ඒ දේශීය කර්මාන්ත කරවන ආරක්ෂා කර ගැනීම ප්‍රතිපාදන සහිතව තමයි ආනයන වෙළඳපොළ විවෘත කළ යුත්තේ කියලා අපි කල්පනා කරනවා. ඊළඟ කරු නියෝජක කතානායකතුණු විශේෂම් ගත්තොත් මේ හරාවියක ඊළඟ අනතුර තමයි මේ හැම ඕනෑම කර්මාන්තයකට ඕනෑම ව්‍යවසායකට ගරු මන්ත්‍රීතුමනි වැදගත් ඒ සඳහා නිපුණතාවයක් තිබෙන ශ්‍රමය අපි හැම කෙනෙකුටම ගිහිල්ලා හැම තැනකම මතුවා කාලය අවසන්යි මම අවසන් කරමු හැම තැනකම වැඩ කිරීමේ හැකියාවක් නැහැ ඒ සඳහා අධ්‍යක්ීම් සහිත ශ්‍රමයක් තිබෙන නිපුණතා සහිත ශ්‍රමයක් තිබෙනවා කර්මාන්තිකනම් ඒ කර්මාන්තේ නිපුණතාවයක් සහිත ශ්‍රමයක් තිබෙන එක තමයි වැදගත් ශ්‍රමය අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරන වගේම සේවාවක් නිෂ්පාදනය කරන වගේම ඒ භාණ්ඩා සේවා නිෂ්පාදනය හරහා නිපුණතාවයක් තියෙන ශ්‍රමිකයෙක් අපි හදනවා භාණ්ඩ විතරක් නෙමෙයි අපි හදන්නේ අධ්‍යක්ීම් තිබෙන කරුණු කාරණා දන්න අවබෝධය තිබෙන දැනුමත සෙත් ශ්‍රමිකයෙක් හදනවා හැබැයි දැන් විශාල අනිශ්චිතතාවයකට මුහුණ දෙමින් තිබෙනවා ඒ දැනුම සහිතව නිෂ්පාදනය කළ ශ්‍රමිකයා රට අත්තරියේ ආමේ ප්‍රවණතාවයකට මුහුණ දී තිබෙනවා ඒ නිසා නැවත කර්මාන්ත පණ ගැන්වීම සඳහා සැලසුම් මතලා ක්‍රියාත්මක කරන විදිහකදී තමයි ඒ පණ ගැන්වීම සඳහා අවශ්‍ය නිපුණතා සහිත ශ්‍රමය ලංකාවෙන් පිටතට යාමේ අනතුරක් තිබෙනවා ඒ නිසා ඒ පිළිබඳවත් ගරු අමාත්‍යංශය කල්පනා කර යුතු කියලා මා හිතනවා ඒ නිසා ගරු මන්ත්‍රීතුමන අවසන් කරන්නේ අපි හැමදාම දේශීය කර්මාන්තය තමයි අපේ ආර්ථික එන්ජින් එක මේක තමයි ඉස්සරහට ගෙනෙන සුළු ආමාද්‍ය පරිමාණ ආර්ථිකය තමයි අපේ රටේ කොඳුනාරට ඇත්තතරම් වැකි වාක්‍ය ඕන තරම් මේ පාර්ලිමේන්තුව කියලා තිබෙනවා ඒවා අපි දිගු කාලන සැලසුම් වලදී කතා කරමු හැබැයි දැන් දිගු කාලන සැලසුම් වලින් අපි කතා කරමු සැලසුම් හදමු ඒ ගැන අපි අදහස් ගමු හැබැයි දැන් අපි මුහුණ දී තිබෙන්නේ දිගු කාලන ආර්ථික සැලසුම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි දැන් මේ දේශීය කර්මාන්තයේ නියැලෙන කණ්ඩායම දේශීය ව්‍යවසායකය මේ සුළු ආමාද්‍ය පරිමාණ ව්‍යවසායකය මේ නිශ්චිත මොහොතේ ඕන් මුහුණ දී තිබෙන ගැටලු වලට ඉක්මන් පිළිවන් අවශ්‍යයි ඒ සඳහා ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරමින් මා නතර වෙන බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්